ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා විශ්ව ඉහළම මට්ටමේ ව්‍යාපාරිකය කර්මාන්තකාරී ඔහුගේ රියදුරට කියනවලු උඹලට රියදුරු බොහෝ සෙයින්ම අපේ ගෝඨාභය මහත්තයාට සහයෝගය දීපු කෙනෙක්. ඔහුට කියනවලු මේ මහත්තයා, ඒ මහත්තයාමයි මට කියන්නේ උඹලා ගෝඨාභයට ඡන්ද දුන්නා, ගෝඨාභය මහත්තයාල බදු අඩු කරා උඹලට දෙන්නේ කියලා අඩුමිලට බාණ්ඩ. නමුත් ඒකෙන් මම මෙන්න මෙච්චර ලොකු වාසියක් මට ආවා. withholding tax කියන්නේ සිංහල අත්හිටුවා ගැනීමේ බද්ද. ඒ බද්ද අතහැරියා. ඒකෙන් මට මෙන්න මෙච්චර ලොකු ලාභයක් ආවා. උඹලට මොනවද කියලා මේ මහත්යානෝ රියදුරුගේ. රියදුරු කියනවා ඒක නම් ඇත්ත මහත්යා. අපිට මොනවත් බාණ්ඩවල මිලක් අඩු වුණේ නැහැ. දැන් බලන්න කොහොමද මේ රටේ ගෝඨාභය මහත්යාට ඡන්දේ දීපු අය කෝප කරව. මේ ඉහළ පන්තිය විශ්ටි. මේක මට කිව්ව සත්‍ය කතාවක් ඊය රාත්‍රියේ. මේක සංවිධානාත්මකව ඔය ඉහළ පන්තියේ ව්‍යාපාරිකයෝ අද ක්‍රියාත්මක වීමේ සැකයක් මේ නිසා අපට දක්න තිබෙනවා. ඇත්තටම මේ ඊයේ සිද්ධියෙන් පස්සේ මම මේක තහවුරු කරගත්. ඇත්තටම රටලූණු පිළිබඳවත් මේ වගේ තත්ත්වයක් තියෙනවා. ගබඩාවේ රටලූණු තියෙනවා. ඒ සමාගම රටලූණු ගබඩාවෙන් එළියට දාන්නේ. දැන් අපි වගකීමක් ඇති ආණ්ඩුවක් ඇටියට අපිට නිහඬව බලන් ඉන්න බෑ මේ වෙළඳ පොලේ වල්බූරු නිදාසට ඉඩ දීලා. තවම වෙලා නැහැ. මිනිස්සු මේ ගැන ප්‍රශ්න අහනවා. මිනිස්සු කියනවා ආණ්ඩුව නිවට වෙලාද මේ ලොකු ලොකු ව්‍යාපාරිකයින් ඉදිරියේ. මිනිස්සු එහෙම අහනවා. මම ඒකයි කිව්වේ. දැන් මමත් මේ මිනිස්සුන්ගේ පැත්තට වැටලා ප්‍රශ්නය මතු කරන තැනයි මමත් ඉන්නේ. ජනමාත් සාකච්ඡාව ආණ්ඩුව වෙනුවෙන් නෙමෙයි, මේ සමාජවාදී ජනතා පෙරමුණ වෙනුවෙන්. Breaking Dr. Okay.